මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණයේද පාර්ලිමේන්තු මැතිවරණයේද කියන එක පිළිබඳ අවස්ථා ගන්නාවකදී අපේ මතය අපි ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් නැවතත් මොන මැතිවරණයේද ඉස්ලාම ඉන්නේ කියන එක රටේ උණුසුම් මාතෘකාවක් බවට පත් වෙලා තිබෙන නිසා ඒ ගැන යලිත් අපි විස්තරාත්මකව කතා කළ යුතුයි කියලා අපි හිතුවා. පාර්ලිමේන්තු මැතිවරණය කලින් පවත්වන්න කියලා ඉල්ලන්නේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. මොකද ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමයි ඔවුන්ට වාසි. ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණොත් තාමත් පක්ෂය ශක්තිමත් කියලා වරදවා හිතාගෙන ඉන්න ජනතාවට, ජනතාව ඔවුන්ට වෙනද වගේම මහන්සි වෙලා කැප වෙලා වැඩ කරනවා, ඡන්දෙ දෙනවා, යරා යම් ඡන්දයක් ගන්න පුළුවන්. ඒ වගේම රාජ්‍යාන්ත්‍රණයේ තියෙන තමන්ගේ අනසක යටතේ නිසා රාජ්‍යාන්ත්‍රණයේ වාසිය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා ගන්න පුළුවන්. ජනාධිපතිවරණය කලින් තියලා එක පෙරදුනාම පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ වාසි දෙකම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහිමි වෙනවා. ඒ නිසා තමයි ඒ අය ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න කියලා ජනාධිපතිවරයාට බල කරන්නේ. මන්ත්‍රීවරුන්ට වාසි පාර්ලිමේන්තු මැතිවරණයේ වුණත් ජනාධිපතිවරයාට වාසි ජනාධිපතිවරණයේ තෙක් වෙනත් කිසිම මැතිවරණයක් පවත්වන්නේ නැතුව සිටීමයි. වසර 40කට අධික කාලයක් ජනාධිපති සිහිනයක් දැකලා අවසානයේ ඒක බොඳ වෙලා බලාපොරොත්තු අත්හැරලා හිටිය වෙලාවක හදිස්සියේ තමන්ගේ ඔඩොක්කුවට කඩාපාත්තුණු ජනාධිපති ධූරයේ කාලයේ තිබුණේ මාස 26යි. ඔය මාස 26න් එක මාසයක්වත් අඩුවෙන් භුක්ති විඳින්න ජනාධිපතිවරයා කැමති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරණයට කලින් පැවැත්වුවොත් මැතිවරණයේ ප්‍රතිඵල ආපු දවසේ සිට රටපාලනය කරන්නේ ජනාධිපතිවරයා නෙවෙයි, අලුතෙන් පත්වෙන අගමැතිවරයා. 1994 විජේතුංග ජනාධිපතිතුමාට, 2001 චන්ද්‍රිකා ජනාධිපතිතුමියට, 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු බහුතරය වෙන අගමැතිවරයෙක් අතට ගියාම අත්තුණු ඉරණම හොඳින්ම දන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ට ඉරණම අත්කරගතියි කියලා අපි හිතන්නේ නැහැ. ජනාධිපතිවරයාට විතරක් නෙවෙයි රටටත් වාසි ජනාධිපතිවරණයේ කලින් පැවැත්වීමයි. මොකද ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණොත් කිසිම පක්ෂයකට 140ක් ඉක්මවා ඡන්ද ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා බිහිවන්නේ අස්ථාවර පාර්ලිමේන්තුව. නමුත් ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය මොකක් වුණත් වැඩියෙන්ම ඡන්ද ගන්න කෙනා ජනාධිපති ධූරයටපත් වෙනවා. ඒ ජනාධිපතිගේ පක්ෂයට ඊට පස්සේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තු බහුතරය පාසුවෙන්ම ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතිහාසයේ පුරාම ජනාධිපතිවරණයේ දින්න පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරලා තිබෙනවා. හැබැයි ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියලා අස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි වුණොත් ඒ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව අනුව වසර දෙකමාරක් යනතුරු විසිරුවා හරින්න බෑ. ඒ කියන්නේ අනාගත ජනාධිපතිවරයාට වසර දෙකමාරක්ම වැඩ කරන්න වෙන්නේ තමන්ගේ අයවැය සම්මත නොකරන, තමන්ගේ පනත් සම්මත නොකරන, ආණ්ඩුව අකර්මණ්‍ය කරන පාර්ලිමේන්තුවක් සමගයි. ඒ නිසා කරවටක් ආර්ථික අර්බුදයේ ගිලී සිටින රටකට එවැනි තත්ත්වයක් ඇති කිරීම තරම් තවත් විනාශයක් රටට කරන්න හැකියාවක් නැහැ. ඒක තමයි රටට කරන්න පුළුවන් ලොකුම විනාශය. ඒක ජනාධිපතිවරයා කළොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්‍රාමාරාම වසර දෙකමාරක් යනතුරුත් රට විනාශ කරනවායි කියලා එතුමට ජනතාවගේ ශාපයට ලක් වෙන්න සිද්ධ වෙනවා. තාර්කිකව හිතන පුද්ගලයෙක් විදියට හැඟීම්බරව වැඩ කරනවා වෙනුවට තාර්කිකව හිතන පුද්ගලයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ටත් හානි, තමන්ටත් අවාසි, රටටත් අවාසි ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කරාවියයි අපි හිතන්නේ නැහැ.